Pasku pahare sambandho janadhipati commission vartaveng niladari pramanayak nang karala tiyenawa e ayata neethimeya katayutu karanna kiyala hema naththam nadu pawaranna kiyala neethipati warayata nirdesha karala etakota eka thamai man ahanne e aya kawuda koi sthana wala de welawa hitiye ilagata egolange tanaturu monawada egolange nam monawada saha vartamane aya inne kotanada saha eyata usasim deela tiyenawada kiyana eka thamai ahanne sankshiptayak hadiyata man me prashne kiwwe Mega karunu hatarak kaya itu ya ane, karunu pahak kaya itu ya ane, mengge pahak ikat ikat itu kalau butuh barang yang kiwi. Garu apa hati tuh ma? Karunu yojek katanya, itu mani, metuma ahapu prasne tamai prasku pahari sambanding, vimarsane kiri masanda patkan lada jana dipati komision sabah warta wanua, ema prahari sambanding chodana illavi. Nam karlane me chodana illavi yati polis niladarin kawuda kiyala commission sabha vaarthave ekakavat chodana illa karala ne egolla nirikshanaya karanawa kiyala neethipati tumata tamai bara deela tiyenne meka adhyanaya karala me mona waganti yatate nadu danawada kiyana eka theerney karanda iti etakan man iwara karanna inda prima etakota ehema wenakan mama මෙතන එක එක නිලධාරීන්ගේ නම් කියන එක චෝදනා එල්ල වෙලා කියලා නම් කියන එක වැරදි. එමකෝ නීතිපතිතුමා ඔන්න චෝදනා එල්ල කරලා මොන හරි කෙරුවට පස්සේ මට කියන්න පුළුවන් මෙන්න මේ නිලධාරීන්ට දැන් නඩු දාලා තියනවා එක්කෝ නීතිපතිතුමා තීරණය කරලා තියනවා කියලා. අන්න ඒකින්දයි මේ අපි මේකේ මම මේකේ නම් කරලා නැත්තේ. ඔබතුමා දෙවෙනි ප්‍රශ්නේ Karo niyo jo katana gitu ni ke dege kira den nangkaran ni pam kote prasne to utere di lana hampuna kala nai toro mai kete kata wen nai prasne utere apu ada prasne wahan nona den meke pehadili wa me commission ni ke kela tina ma nilanta jaya wartana te niti me kato itu karan ni kela wel na niti puti bereata meke awala tina toro butu ma kino chodana eleker puaege nam mata mita na kian nabe niti butu ma kina kang kela itu kota jana di puti commission ni heking karana warta behem netang එතනින් නම් කරන අය එයා මොන වගේ හැටිද නම් කරන්නේ එතකොට කමි ඒ ජනාධිපති කොමිෂන් එක වැඩක් නැහැ කියලාද ඔබතුමා කියන්නේ ගරු අමාත්‍යතුමා ගරු මන්ත්‍රීතුමා ඔබතුමා එතන වැරදි ජනාධිමති කොමිෂන් එකෙන් නිලන්ත ජයවර්ධනගේ නමවත් කොහෙවත් ලියලා නැහැ කොමිෂන් එකේ නිලන්ති ජයවර්ධනගේ නම ඇවිල්ලා තියෙන්නේ සුප්‍රීම උසාවිය නඩුවේ ඒදී ජනාධිපති කොමිෂන් සභාව වාර්තාව අරගෙන බලනද එක තැනකවත් නිලන්ත ජයවර්ධනගේ නමවත් නැහැ. හෙක්ටපම් මිතුවා. ඉතින් මේකේ පැහැදිලිව කොමිෂන් වාර්තාවේ එහෙම එකක් තියෙනවා. ඔව් මේ මේකේ සම්පූර්ණම තියෙනවා මේකේ මේ. SDIG නිලන්ත ජයවර්ධනට එරෙහි දඬන නීති සංග්‍රහයේ සුදුසු විධිඥාණයට යටතේ අපරාධ නඩු පැවරීම නීතිපතිරයා විසින් සලකා බැලිය යුතු බව පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කරයි. මේ කොලේ තියෙන මේක ඇස්සේ කොමිෂන් වාර්තාවේ ඇස්සේ. ඔබතුමා වාර්තාව ඇතුලේ කියවන්න මට ඒක දැන් ඔබතුමාට වාර්තාව ඒ පොත පිටින් මම අරගෙන ආවේ නෑ මෙතෙන්ට. පිටුවයි අංකය කියන්න වෙලාව දෙනවා නම් මට පොතම කියන්න වෙලාව දෙනවා නම් ඔබතුමා වෙලාවක මම පොතම කියවන්නම්. කිරේල මැතුමා. වාර්තාවේ තියෙනවා. හොඳයි. අපි මේක 13ක් බැලුවා. එමෙතුමා පැහැදිලි කරා. ගරු කතා ගරු නියෝජක කිරියල මැතුමා. DIG නිලන්ත ජයවර්ධන තමයි ඉස්ලාම තොරතුරු ආවේ WhatsApp එකේ. එතකොට ඕගේ දුරකතන දත්ත බකල මොක ඇයි මැකුවේ? මොකක් හරි හංගන්න. ඒතු නිලන්ත ජයවර්ධන ඩඩු දැම්මොත් සීලු දෙන විශාල මිනිසකට හිරියන්නේ නෝ. ඒ පැත්තේ මේ පැත්තේ දෙපැත්තේ. හොඳයි. ඉතින් මේ නීති නීතිපතිවරයා නිර්දේශ කළා තියෙනවා ආණ්ඩුව නිලන්ත ජයවර්ධනට ඩඩු දාන්න බයයි. හරි. බොහොම ඉස්සර. බයයි. ඔව් සිදිර මැත්තම. ගරු නියෝජ්‍ය කතානායකතුමනි පාස්ක ප්‍රහාරයේ සිදුනේ තමුන්නාසල කාලේ. තමුන්නාසල නඩු දාන්න තිබා. තමුන්නාසල වෙනම කාර්ක සභාව පත් කළා. හකින් ඇමතුමා හිට රාජ සේනාව. හරි. බොහොම ඉස්සර. ඔබතුමා ඒක. තමුන්නාසල හිටියා. ගරු අමාත්‍යතුමා බබ
නෑ මම කතා කරුවට පස්සේ ඔබතුමා කතා කරන්න. නෑ මම කතා කරුවට පස්සේ ඔබතුමා කතා කරන්න. ආ කියන්න. ආ පිටුවංගේ කියන්න. පිටුවංගේ කියන්න ගරු. පිටුවංගේ 320. 320 කියවලා ඔබතුමා මට පිළිතුරු දෙන්න. නිලාන්ත ජයවර්ධනව මෙතෙන්ට ගෙනල්ලා ප්‍රශ්නයක් කරොත් මේ පාසුක පහරේ සුළු මොළ එළිවෙයි. කවුද හංගන්නේ මේක? හොඳයි හරි ගරු ඇමතුමා උත්තර දෙන්න. එතුමා මේ හිතන දේවල් කියන්නේ එළිවෙයි කියලා. එළිවෙනවද නැද්ද අපි දන්නේ නැහැ. නමුත් ඔබතුමා මේ මතක තියාගන්න දැන් කිරියල්ල මැතුමත් කිව්වා නිලාන්ත ජයවර්ධනව නඩු දාන්න බයයි. නඩු දැම්මොත් එතනදි කියයි කියලා. නිලන්ත ජයවර්ධනට නඩුවක් තිබිලා වරදකරු වෙලා තියෙන්නේ. ඒ නඩුවේදී නිලන්ත ජයවර්ධනට ඕන එකක් කියන්න තිබුණා. හරි? සුප්‍රීම උසාවියට නිලන්ත ජයවර්ධනට ඕන එකක් කියන්න තිබුණා. ඉතින් ඒකින්ද ඒ තර්කය ගේන්න එපා. නිලන්ත ජයවර්ධන උසාවි ගිහිල්ලා නඩුව කතා කරලා ඊට පස්සේ සුප්‍රීම උසාවියෙන් දඩ ගහලා නඩුව ඉවරුනේ. ඉතින් එයාට ඕන එකක් එතනදි කියන්න තිබ්බා. ඔකේ ටියෙන් කියන්න ගරු මන්තුමා කිරියල මන්තුමා නිලන්ත ජයවර්ධන සිවිල් අධිකරණයේ දඩුවමක් කෙරුවේ එයාට සල්ලි ගෙවන්න කිව්වේ එයා වැරදි නිසා. හොඳයි. එයා විරේට හරි ඉන්න බෑ සිවිල් අධිකරණයකට. ගරු හෙට්ටප්ප මන්තුමාගේ දෙවෙනි ප්‍රශ්නේ අහලා ඉවර කරන්න. හා ගරු මන්තුමා ඔබතුමාගේ මන් නම්ම කිව්වේ ඔබතුමායේ ප්‍රකාශය කරපු හින්දා. නමුත් මම කියන්නේ ඔබතුමා කිව්වේ නිලන්ත ජයවර්ධනට නඩුවක් දැම්මොත් උසාවි ගෙනාවොත් ඔක්කොම කියයි කියලා. ඉතින් නිලන්ත ජයවර්ධනට මිලියන 75ක දඩයක් නැතුව ඔක්කොම කියන්න තිබුණයි උසාවියේදී. හරි? ඒකයි මං කියන්නේ. විවාදයක් කරගන්න එපා මේ ප්‍රශ්න අහන වෙලා. ඕ කිරියල මතුම. ඒ අය තමයි දඩේ ගෙව්වේ. හොඳයි හරි. ඒ අය තමයි දඩේ ගෙව්වේ. මොකද නිලන්ත ජයවර්ධන කට ඇරියනක් මේ පැත්තේ විශාල ප්‍රතිකර හිරිය යන්න වෙනවා. හොඳයි හරි. හෙට අපා මැතුමා දෙවෙනි ප්‍රශ්නේ අහන්න ඔබතුමාගේ. ඔව් විපක්ෂ නායකතුමා. හදන මේකට විසඳුමක් ලබා දෙන්න. හොඳයි. පාස්කු ප්‍රහාරය කේන්ද්‍රගත කරගෙන පාර්ලිමේන්තුවේ තීරීම්කාරක සභාවක් පැවැත්වුවා. තීරීම්කාරක සභාව වාර්තාවක් තියෙනවා. ජනාධිපති කොමිෂන් සභාවක් පැවැත්වුවා. ජනාධිපති කොමිෂන් සභාවෙත් නිර්දේශ තිබෙනවා. මලල්ගොඩ වාර්තාව කියලා හෙකුත් ඉදිරිපත් වුණා. ඒකෙත් නිර්දේශ තියෙනවා. හැබැයි ඒක එළියට ආවේ නැහැ. මේ පහුගිය දවසක අර තොරතුරු දැනගැනීමේ පනත හරහා තමයි ඒක එළියට ආවේ. ඇත්ත වශයෙන්ම මේ පාස්කු ප්‍රහාරය කේන්ද්‍රගත කරගෙන පාර්ලිමේන්තුවේ තීරීම්කාරක සභා වාර්තාවේ නිර්දේශ, ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ, මලල්ගොඩ වාර්තාවේ නිර්දේශ, මේ නිර්දේශ ටික ක්‍රියාත්මක කරොත් මේ ප්‍රාස්කු ප්‍රහාරයෙන් විපතටපත් වුණු ජනතාවට සාධාරණත්වයක් ඉෂ්ට කිරීමේ ගමන ආරම්භයක් වෙනවා. ඉතින් මම යෝජනා කරන්න කැමති ගරු නීතිය හා සාමය ඇමතිතුමාටත් ඒ වගේම මේ රජයටත් විශේෂයෙන්ම මේ වාර්තා තුනේ නිර්දේශ ටික ක්‍රියාත්මක කරන්න. හොඳයි බොහොම ඉස්සරහ. ඒ නිර්දේශ ටික ක්‍රියාත්මක කරනකොට මං කියන්නේ ඒකෙන් සම්පූර්ණ සාධාරණත්වයක් ඉෂ්ට වෙනවා කියලා. අඩුම ගානේ මේ විපතට පත් වුණු ජනතාව, කතෝලික ප්‍රජාව විතරක් නෙවෙයි මේ රටේ ලක්ෂ 220ක් ජනතාව. හරි බොහොම ඉස්සරහ. සාධාරණත්වය ඉෂ්ට වෙනවා. හොඳයි. මේ වාර්තා තුනේ හෙක්ට අපා මැතුමාගේ දෙවෙනි ප්‍රශ්නේ අහලා අවසන් කරන්න. අර නියෝජ්‍ය කතානායකතුමනි, දැන් සහරාල්ලා මේ පාසුකු පහරේ කරාට පස්සේ ඒ අය ලබා දුන්නු මේ සාහසික ඝාතනය කරපු ප්‍රතිඥාව ඊට පස්සේ සමාජ මාධ්‍ය ජාලාවලට මුදා හැරියා. එතකොට අපේ රටේ අපි දන්න විදියට දක්ෂ පොලිසියක් සහ දක්ෂ බුද්ධිංශයක් ඉන්නේ. මේක කණ්ඩායමක් මෙතන අපි ඇඟිල්ල දික් කරාට අනිත් අයට අපි ඇඟිල්ල දික් කරන්නේ නැහැ සමස්තයක් හැටියට. හොඳ දක්ෂ කණ්ඩායමක් ඉන්න රටක් ලංකාව. එතකොට මේ මුදාහැරපු සමාජ මාධ්‍ය ජාලාවලට මේ ප්‍රතිඥාව මුදාහැරපු ප්‍රශ්නේ අහන්නකෝ කෙලින්ම. ඒක තමයි ප්‍රශ්නේ අහන්න යන්නේ. ඉතින් දෙන්නකෝ ප්‍රශ්නේ අහන්න එකපාර. නෑ සමාජ 2 4 එහෙම කියලා අහන්න බෑ. 2 වෙලා වෙලා වෙලාව සම්බන්ධයි. මට කියන ප්‍රශ්නේ වෙලාව. තමුන්නාසේ එහා පැත්තට දෙනවා මෙහා පැත්තේ පාස්කු වෙනවා. එහෙම දීලා නෑ ගරුමන්තුමා. එහෙම චෝදනා කරන්න එපා. දැන් උදේ ඉඳලා ගණන් හදුවොත් වැඩිපුර වෙලා පාවිච්චි කරලා තින්නේ ඔබතුමාලා පැත්තේ. එතකොට මම අහන්නේ
මේ මුදා හැරපු සමාජ මාධ්‍ය ජාලාවට මේ ප්‍රතිඥාව මුදා හැරීම සම්බන්ධව දැන් මේ අවුරුදු ගානක් තිස්සේ මෙතන කොතනින්ද මුදා හැරියේ කවුද මුදා හැරියේ මේකට සම්බන්ධ කවුද කියන එක තාම නීතියේ රැහැනට අල්ලගන්න බැරුව ගියාද කියන එක තමයි එමෙතුමාගේ මම ප්‍රශ්නයක් ඇරෙට අහන්නේ දෙවෙනි ප්‍රශ්නේ ගරු එමෙතුමා ගරු මහජන ආරක්ෂක එමෙතුමා මම අහගෙන හිටියෙත් නෑ සමාජ මාධ්‍යද සම්බන්ධ වෙයි තමයි හුවේ ඒක මුදා හැරිය කවුද කියලා හොයලා බැලුවද කියලා සමාජ මාධ්‍ය මුදා හැරිය ඔක් හොඳයි අර මේ සහරන්ගේ රෙකෝඩින් එක ඔව් ඒ ගැන හොයලා බලමු මම දැන් ඔහොම ප්‍රශ්නේ අහුවම එකපාරට මට ඒක හරියට උත්තර දෙන්න අමාරුයි මුදා හැරියේ මොකෝ අපිත් දැන් ඒකේ ඒකේ කොටසක් අපිත් දැන් ඊයේත් සියලු දෙනාට පෙන්නවා ඒ වගේ එහෙම එළියට ගියාද නැත්නම් මේක කවුරු හරි හොරෙන් ලීක් කරුවද කියන එක මම බලලා උත්තර දෙන්නම් හොඳයි බොහොම ස්තුතියි හස්ස දෙක හාලි කරේ ඔබතුමා හොඳයි හොඳයි ඔබතුමාට අවස්ථාව තියෙන විනාඩියෙන් කියන්න ඔව් ගරු හෙක්ටප්පා මැතුමා විනාඩියෙන් කියන්න චැනල් පෝ එක චිත්‍රපටයක් පෙන්නවා දැන් චැනල් පෝ එක හෙට දවසේ UN එකේ පෙන්නනවා මේ චිත්‍රපටය ඊයේ චිත්‍රපටයක් පෙන්නවා පාර්ලිමේන්තුවේ එතකොට අපිට මේවා පෙන්නල වැඩක් නැහැ දින පෙන්නල වැඩකුත් නැහැ මේ මේ රෙකෝඩින් එක පෙන්නල වැඩකුත් නැහැ අපි අහන්නේ අවුරුදු ගානක් තිස්සේ මේ රෙකෝඩින් එක මුදා දැන් සමාජ මාධ්‍ය ජාල වල පොඩි කොල්ලෙක් දාපුවා මේ කොල්ලව හොයලා ගෙනල්ලා කොල්ලව ඇතුළට දාලා හිරේට දානවා ඇයි එතකොට මේක මුදා හැරපු කණ්ඩායම කවුද කියලා අල්ලගත්තා නම් හරියට ඉතුරු ටික හොයාගන්න පුළුවන් හරි බොහොම ස්තුතියි මුදා හැරපු එක අල්ලගන්න බැරි මෙච්චර කාලයක් තිස්සේ හැමතුමා පිළිතුරක් දුන්නේ ඒක මේ තුමා පසු දැනුම් දෙනවා කියලා බොහොම ස්තුතියි දෙවෙනි වටේ ප්‍රශ්නාංකයක අහනවද ගරු KPS කුමාර්